නදීකා රසාංගනී YouTube channel එකට ඔයාලා හැමදෙනාම මං ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කව්පි ව්‍යංජනයක් හදාගන්නේ කොහොමද කියලා. කිරට කව්පි ව්‍යංජනයක් හදාගන්න ආකාරය. මම මේකට භාවිතා කරන්නේ ප්‍රෙෂර් කුකර් එක. හැබැයි ප්‍රෙෂර් කුකර් එකක් නැති ඕනම කෙනෙකුටත් මේක හදාගන්න පුළුවන්. ඒකට අපි පොඟවව ගත්ත කව්පි ටික අපි හොඳින් තම්බ ගන්න ඕනේ. මේ තම්බා ගන්න වතුර ටික ඔයාලා විසි කරන්න එපා. ඒ වතුර ටිකත් ඉතුරු කරගෙන මම මේ කියන පිළිවෙලට ඒ ව්‍යංජනය හදාගෙන ඒ වතුර ටිකත් එක්කම පොල් කිරි ටික එකතු කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැනුමක් ප්‍රයෝජනයක් ගත්තා නම් subscribe කරන්න වගේම like කරන්නත් අමතක කරන්න එපා. යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. දැන් බලමු අපේ කව්පි ව්‍යංජනය හදාගන්න අපිට ඕන වෙන්නේ මොනවද කියලා. මේ වගේ මම මේ කලින් දවසේ රෑ දාගෙන පොඟව ගත්ත කව්පි තියෙනවා. ඒකට අපිට ඕන වෙනවා මිරිස් කුඩු 3-5 කහ ලුණු. එතකොට සුදු ලුණු ඉඟුරු අවශ්‍ය වෙනවා. කුරුඳු පුතු කෑල්ලක් අවශ්‍ය වෙනවා. මේ වගේ තක්කලි ගෙඩිය, කරපිංච රම්පේ, මිරිස් අමු මිරිස්, බී ලුණු, කැරට් අලයක් අපිට ඕන වෙනවා. ඒකට අපිට ඕන වෙනවා තව අබ සූදුරු උලුහාල් පොල් තෙල් හෝ ඕනෑම ඔයිල් වර්ගයක් ඔයාලා පිස ගන්න ගන්න ඔයිල් වර්ගයක් අවශ්‍ය වෙනවා වතුර අවශ්‍ය වෙනවා උකු පොල් කිරි අවශ්‍ය වෙනවා මේ වගේ ප්‍රමාණයක් දැන් අපි බලමු කොහොමද හදාගන්න කියලා දැන් අපි මේ මගේ මේ pan එකට මම තෙල් දාගෙන තියෙනවා තෙල් ප්‍රමාණයක් ඊට පස්සේ අපි ඒකට දාන්න ඕනේ මේ වගේ අබ ටික उलुहा දැන් අපේ මේ වගේ අබ ටික උලුහාල් ටික සූදුරු ටික මේ ටික දැන් මේ වගේ පුපුරනකොට අපි ඒකට එකතු කරගන්නවා අපේ කරපිංච ටික රම්පෙ ටික हाँ පස්සේ අපි ඒකට එකතු කර ගන්නවා අපි කපාගත්ත අපේ ලුණු ටික. පස්සේ අපි ඒකට කුරුඳු පොඩි කෑල්ල අමු මිරිස් කලල් ටික කපාගත්ත අමු මිරිස් ටික එකතු කර ගන්නවා. දැන් අපි මේක පොඩ්ඩක් අපේ තෙල් එකේ ගලුණු ටික රෝස පාටට වගේ වේගෙන එනකම් පොඩි පොඩි වෙලාවක් අපි මේක බැද ගන්නවා. දැන් අපි ඒක පොඩි වෙලාවක් දැන් අපි ලුණු ඒ පහේ ටික බැදීගෙන එනකොට අපි මෙහෙම තක්කඩි ටිකත් එක්ක එකතු කර ගන්නවා. ඒක තමයි අපි කපාගත්ත අපේ කැරට් ටිකත් එකතු කර ගන්නවා. ඒ ටිකත් අපි පොඩි වෙලාවක් තෙලේ මේ විදිහට හැඳිගාමින් නම් බැද ගන්නවා වගේ අපි හැඳිගාමින් ටිකක් එක හුලා ගන්නවා
දැන් අපේ කැරට් ටික මේ අපි දාගත්ත පහේ ටික ඔක්කොම මෙන්න මේ ආකාරයෙන් බැදීගෙන එනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ අපේ මිරිස් කුඩු 3 5 කහ ලුණු මේ සියල්ලම අපි එකතු කරගන්නවා පස්සේ අපි ඒකට අපේ පොංගව ගත්ත කව්පි ටික අපි එකතු කර ගන්නවා. දැන් ඔයාලට මේකට ප්‍රෙෂර් කුකර් එකක් නැත්නම් ඔයාලට පුළුවන් දෙගෙන්න දාලා කව්පි ටික ඉස්සෙල්ලා තඹගෙන ඊට පස්සේ මේ විදිහට හදා ගන්න. එතකොට ඔයාලා දැන් තඹගත්ත කව්පි ටික නම් ඔයාලා කොල් කිරි එකතු කරන්න. දැන් මම මේකට එකතු කරන්නේ වතුර. ඊට පස්සේ තමයි මම පොල් කිරි එකතු කරන්නේ. දැන් ඔයාලා තඹගෙන වෙනම උයා ගන්නවා නම් ඔයාලා ඒකට පොල් කිරි එකතු කරගන්න. දැන් මම මෙන්න මේ විදිහට මේකට වතුර එකතු කරගන්නවා. දැන් මම මේ වගේ කෝප්පයක් එකතු කරගත්තා. තව අපිට කෝප්ප භාගයක් විතර එකතු කරගන්න ඕනේ. මේ විදිහට කෝප්ප භාගයක් වගේ අපි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අපේ ප්‍රෙෂර් කුකර් එක මේ විදිහට වහගෙන විසිල් 4ක් වැදෙන්න වැදුනට පස්සේ තමයි අපි ප්‍රෙෂර් කුකර් එක අරින්නේ. ප්‍රෙෂර් කුකර් එක වහගෙන තියෙන විසිල් 4ක් වැදුන පස්සේ අපි බලමු. දැන් අපේ මේ ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 4 වැදිලා අවසానයි. දැන් අපි ප්‍රෙෂර් කුකර් එක මම ඊට කලින් වීඩියෝ එකත් එක කරලා තියෙනවා. ප්‍රෙෂර් කුකර් එක අපි එකපාරට අරින්නේ නැහැ. දැන් මේක ඇතුලේ ප්‍රෙෂර් එක වැඩිනේ. අපි ඒක මෙන්න මේ ආකාරයෙන් එළියට මේ ප්‍රෙෂර් එක අරින්නේ. මේ ප්‍රෙෂර් එක එළියට යවලා දැන් මේ ඔයාලට පේනව නේද මේ ප්‍රෙෂර් එක ඇත්තේම නැහැ. දැන් තමයි අපි මේකේ මූඩිය අරින්නේ. එහෙම නැත්නම් ප්‍රෙෂර් එක තියදී කවදාකවත් මූඩිය අරින්නේ නැහැ. මේ ආකාරයෙන් මූඩිය අරිනවා. දැන් ඔයාලට පේනව නේද අපේ කව්පි ව්‍යංජනේ මේ ආකාරයෙන් වතුර ටිකක් තියෙනවා. ඒකට හැබැයි අපේ කව්පි ටික මේ විසිල් 4 වදිනකොට කව්පි යට හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ වෙලාවේ මේ ලිප ඕෆ් කරගෙන තියෙන්නේ. දැන් අපි ලිප ඔන් කරගෙන තව විනාඩි 3ක් විතර මීඩියම් ගින්දරේ අපි මේක උයාගමු. දැන් අපේ කව්පි එකේ වතුර දැන් මේ අර තිබුණු ප්‍රමාණයක් නෑ තව චූට්ටයි තියෙන්නේ. දැන් අපි මේකට අපේ මිටි කිරි ටික අපි එකතු කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් අපි මිටි කිරි ටික එකතු කරගෙන අපි මේක හොඳට පැහෙනකන් මේ හැඳි ගාමින් ඇරලා උයා ගන්න ඕනේ. මොකද වහන්න එපා මේ අපේ කිරි ටික කැටි ගහන්න බලනවා. ඒක නිසා අපි මේක මේ ඇරලම හැඳි ගගා අපි මේ කිරි ටික පාස්ස ගන්න ඕනේ. අපි දැන් බලමු කිරි ටික පැහුණා. දැන් අපේ කව්පි මාළුව අපි පිසගෙන අවසానයි. මේ තියෙන අපේ කව්පි මාළුව මේ හොඳට තෙල් පෑදෙන්න මේ විදිහට පොඩ්ඩක් අඩු ගින්දරේ විනාඩි 5ක් විනාඩි 6ක් වගේ පිස ගන්න. අපේ කව්පි ව්‍යංජනය අපි හදාගෙන අවසానයි. ඔයාලත් මේ කව්පි ව්‍යංජනය හදලා රස බලන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.